සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නම සහ ලකුණු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. එය අනුව හෙට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීම පවත්වන්නේ. ඒ වගේම සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එම සාකච්ඡාවල නායකත්වය දරනවා. පොදු සලකුණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පොදු සලකුණ හන්තයා බවටත් මේ අවස්ථාවේදී යම් අදහස් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අවසාන තීන්දුව හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දේ සම්බන්ධයෙන් අපි අවසාන තීන්දුවකට පැමිණේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරම මහතාගෙන්ද අප විමසීමක් කළා. හෙට උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පැවැත්වෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අපේ සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහභාගිත්වයෙන්, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඡන්දය ඉල්ලනවා කියන එක තීන්දුව කරලා ඉවරයි. නමුත් කොයි වගේ ලකුණක්ද ගන්න කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම විශ්වාස කරනවා හෙට වෙනකොට අපේ ලකුණ මොකක්ද කියන එක කියන්න පුළුවන් කියලා. අසත් ජාතික පක්ෂයේ ලකුණ අලියා, ඒගොල්ලෝ යෝජනා කරන ලකුණ හදවත, රාජාලියා, මේ වගේ ලකුණු ගණනාවක් තියෙනවා. නීත්‍යානුකූලව තෝරගන්න පුළුවන් ලකුණ අපි තෝරගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.